මේ වෙලාවේ අපි නැවතත් ඔබව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි සූදානම් වෙනවා අද දවසේ නමස්කාරය පිළිබඳව වැඩිදුරට පැහැදිලි කරගන්නට. දෙවියන් වහන්සේ සැබවින් බලාපොරොත්තු වන නමස්කාරය කුමක්ද? නමස්කාරය තුළ මේ වන විට අපිට වැරදිලා තිබෙන්නේ මොනවද කියලා විමසගන්නට අපි මේ වෙලාවේ සූදානමින් සිටිනවා. පරණ ගිවිසුම අපි අධ්‍යයනය කළ බැලුවතින් දෙවියන් වහන්සේ ඔවුන්ට ආඥාවන් විදියට පැනෙව්වා, මේ ආකාරවලින් තමයි නුඹලා මට නමස්කාර කරන්න ඕන, මේ පූජාවන් සමග ඇවිල්ලා තමයි මට නමස්කාරය කරන්න ඕන, මම කියන වෙලාවේ කියන ස්ථානයේ කියන ආකාරයෙන් තමයි මේ නමස්කාරය නුඹලා විසින් කරන්න ඕන කියලා දෙවියන් වහන්සේ පැහැදිලිව කළ යුතු ආකාරය පිළිබඳ නියම ක්‍රම පිළිවෙතක් ඊශ්‍රායලවරුන්ට ලබා දීලා තිබුණා. මුලින්ම තමන්ගේ පාපය උදෙසා සමග කිරීමේ පූජාවක් අවශ්‍ය වෙලා තිබුණා. දවන පූජාවකින් තමයි ලෙවීවරුන් විසින් කළ දවන පූජාවක් තුළින් ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ වෙතට සමගි කර ඉන් පසුව නමස්කාරයේ ඉදිරි පියවරවල් වෙතට ගමන් කළ ආකාරය පංච පුස්තකයේ මෝසස්ගේ ව්‍යවස්ථාව ලබා දෙන කොටස්වල අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්. වර්තමාන සභාවෙත් අපි දකිනවා නමස්කාරය විවිධ ආකාරවලින් සභා තුළ පැවැත්වෙනවා. නමුත් නමස්කාරය පිළිබඳව දෙවියන් වහන්සේගේ හදවතේ තිබෙන සැබෑ අරමුණ ටිකෙන් ටික සභාවෙන් දුරස් වෙන බවක්, මිනිස්යාගේ හදවත් වලින් දුරස් වෙන බවක් අපිට දැක ගන්නට තිබෙනවා. ඉතින් ඔබ මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න සූදානම් වෙනවා නම් අපි කැමතියි. දැන් ආබ්‍රහම්ගේ කාලේ දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගියපු කිසිවෙක් නොහිටපු, දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කිසිවෙක් හිටපු නැති කාලයක තමයි දෙවියන් වහන්සේ ආබ්‍රහම් කැඳවන්නේ. ඉතින් ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා, නුඹ මම මේ කියන විදියට නුඹේ පියාගේ නිවසෙන් නුඹේ භූමියෙන් වෙන් වෙලා මං නුඹට පෙන්වන දේශයට යන්නට අවශ්‍යයි කියලා. ආබ්‍රහම් එයට කීකරු වෙලා එම දෙවියන් වහන්සේ පෙන්වපු දේශයට යන්නට පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේ ආබ්‍රහම් දැනගෙන හිටියේ නැහැ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කොහොමද කියලා. ඒ වෙලාවේ ආබ්‍රහම් දැනගෙන හිටියේ නැහැ දෙවියන් වහන්සේට යාඥා කරන්නවත් කොහොමද කියලා. අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කරපු සන්දර්භයක් තුලින් තමයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව පිටතර කැඳවන්නේ. ආබ්‍රහම් දෙවියන් වහන්සේට නමස්කාර කරන ගීතිකා දැනගෙන හිටියේ නැහැ. දෙවියන් වහන්සේට ගයන්න ඕන කොහොමද, දෙවියන් වහන්සේට වාදනය කරන්න ඕන කොහොමද, දෙවියන් වහන්සේට දන ගහලා නමස්කාර කරනවද, අත් උස්සලා නමස්කාර කරනවද, මොන වචන වලින්ද නමස්කාර කරන්න කියලා ආබ්‍රහම් දැනගෙන හිටියේ නැහැ. නමුත් ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියපු ආකාරයට පියාගේ නිවසෙන් සහ දේශයෙන් වෙන් වෙලා එම දෙවියන් වහන්සේ පෙන්වපු දේශයට යන්නට පටන් ගත්තා. එසේ දෙවියන් වහන්සේ පෙන්වපු ස්ථානයට යන්නට පටන් ගැනීම දෙවියන් වහන්සේට ආබ්‍රහම් විසින් කළ නමස්කාරයක් බවට පත් වුණා. ඒ වගේම බයිබලයේ කියනවා ආබ්‍රහම්ට තමන්ගේ අවශ්‍යතාවය පිළිබඳව සලකුණක්වත් නැති කාලේ ආබ්‍රහම්ට දරුවෙක් අවශ්‍ය වෙලා හිටියා. ඒ දරුවා ලැබෙන්නට කිසිම වාතාවරණයක් නැති සමයේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කිව්වා, මම නුඹගේ වංශය ගෙන යන පිණිස මම නුඹට දරුවෙක් ලබා දෙනවා කියලා. ආබ්‍රහම් තමන්ගේ ඇස්වලට පෙනෙන්නට කිසිම ආශිර්වාදයක් නැති අවස්ථාවේ දෙවියන් වහන්සේගේ මේ හඬට කීකරු වෙලා දෙවියන් වහන්සේ කිව් වචන විශ්වාස කළා. බයිබලයේ කියනවා ආබ්‍රහම් මෙලෙස දෙවියන් වහන්සේව විශ්වාස කිරීම ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨකමකට දෙවියන් වහන්සේ ගණන් ගත්තා කියලා. ආබ්‍රහම් දැනගෙන හිටියේ නැහැ කොහොමද නමස්කාර කරන්නේ. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි අවංකව විශ්වාස කිරීම ආබ්‍රහම්ගේ නමස්කාරය බවට පත් වුණා. එතනින් පසුව අපි දකිනවා නමස්කාරය විවිධ අවස්ථාවලදී විවිධ යුගයන්වලදී වර්ධනයට පත් වෙනවා. විවිධ සංස්කෘතික අංගවලින් සහ දෙවියන් වහන්සේ නියම කළ පූජාවලින් නමස්කාරය පෝෂණය වන ආකාරය අපිට බයිබලයේ ඉදිරියට පැමිණෙද්දී බලන්නට පුළුවන්. ඉතින් වර්තමානයේ වෙද්දිත් දෙවියන් වහන්සේගේ හදවත මෙයමයි.
දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ අවංකව උන්වහන්සේගේ හඬට අවනත වන සෙනගක් බවට පරිවර්තනය වෙමින් ආත්මික නමස්කාරයකට ඇතුල් වීම. ඉතින් ඔබ අපි පසුගිය අවස්ථාවල කතා කළා වගේ ඔබ ඉරිදා දේව මෙහේ සබත් දිනයට පැමිණීම තමයි පළවෙනි නමස්කාරයේ දවසේ. ඔබ සබත් දවසට පැමිණෙන්නේ නැතුව ඔබ ඉන්න ගෙදර ඔබ කොච්චර දණ ගහගෙන හිටියත් ඔබ සබතට යන්න කම්මැලි කමේ ඔබ ඉන්න තැන ඉඳගෙන කොච්චර ගීතිකා කිව්වත් ඒ ගීතිකා වලින් ඇත්තරම දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ. ඔබ මොන බාධකයේ තිබුණත් ඒ බාධක ඉවත් කරගෙන සබත් දවසේ ගිහිල්ලා එතන මොන ප්‍රශ්න තිබුණත් ඔබට විරුද්ධව මොන ක්‍රියාවක් සභාව ඇතුලේ වුණත් අනිත් අය මොන විදිහට ඔබට සැලකුවත් ඔබ දෙවියන් වහන්සේ කියපු විදිහට සභාව ඇතුළට ගිහිල්ලා සබත් දවසේ සභාව ඇතුළට ගියා නම් ඒක තමයි දෙවියන් වහන්සේට කළ ප්‍රථම නමස්කාරය ඔබ මේ දවසේ. ඒ වගේම අපි හිතනවා තව පැය භාගකින් තව පැයකින් තමයි නමස්කාරය පටන් ගන්න. අපි වෙලාව බලනවා තව පැයක් තිබෙන නමස්කාරයට කියලා. නමුත් නමස්කාරය ඔබට එහෙම හිතුණට දෙවියන් වහන්සේ ඔබ දෙස ඇස් හෙලා බලා සිටිනවා. ඔබ අඩිය තියෙන පියවරක් පාසා ඔබ මනුෂ්‍යයන්ට දක්වන සෑම ප්‍රතිචාරයක් තුලින්ම දෙවියන් වහන්සේ බලනවා ඔබ සැබවින් දෙවියන් වහන්සේට නමස්කාර කරන කෙනෙක්ද කියලා. ඉතින් ඔබට මුණ ගැහෙන මනුෂ්‍යයන්ට ඔබ දක්වන ප්‍රතිචාර මොනවාද? ඔබට ගැරහුම් කළ ඔබ ලැජ්ජාවට පත් කළ මනුෂ්‍යයෙක් ඔබ විසිනුත් ඔහුව ලැජ්ජාවට පත් කළා නම් ඔබව රිද්දවන කෙනෙක් ඔබත් ඔහුව රිද්දෙව්වා නම් ඔබ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ නොවේ ඒ අවස්ථාවේ ක්‍රියා කළ තිබෙන්නේ. නමුත් ඔබට රිදවපු කෙනෙක්ට ඔබ සමාව දීලා ඔහුට නොරිදවා ඔබ දෙවියන් වහන්සේට ඔබගේ වේදනාව බාර කළොත් ඔබ හිතන්නේ ඒක දෙවියන් වහන්සේට නමස්කාරයක් නෙමෙයිද? ඔබව ලැජ්ජා කරන මිනිසෙක් ඔබ ඉදිරියට පැමිණෙද්දී ඔබත් පෙරලා අහුව ලැජ්ජාවටපත් නොකර ඔබ ඉවසිල්ලෙන් දෙවියන් වහන්සේට බාර කරලා ඔහුට කරුණාව දැක්වීම දෙවියන් වහන්සේට කරන නමස්කාරයක් නොවේද? ඔබ සභාවට යද්දී නමස්කාරයට තව පැය භාගයක් පැයක් තියලා ඔබ මිනිසයන්ට දෙවියන් වහන්සේට එකඟ නොවන ප්‍රතිචාර දක්වලා මිනිසයන් සමග එකිනෙක එක එක්කෙනාගේ ගුණ අගුණ කතා කරමින් ඉඳලා විවිධ අනවශ්‍ය කේලම් අනවශ්‍ය කතන්දර එකිනෙකේනා සමග කතා කර කර ඉඳලා ඔබ නමස්කාරයට ඇතුල් වෙලා ගීතිකාවක් කියු පමණින් නමස්කාරයේ දෙවියන් වහන්සේට යනවා කියලා ඔබ හිතනවද? දෙවියන් වහන්සේ ඔබ ගීතිකා කියන්නට පෙර ඔබ දෙස බලා සිටිනවා. ඔබ මොනවද සතියක් පුරා කරන්නේ? ඔබ මොනවද සභාවට ආවම එකිනෙක මිනිසයා මුණගැහෙද්දී ඔබ දක්වන ප්‍රතිචාරය මොකද්ද? ඒ ප්‍රතිචාර ජේසුස් වහන්සේ දක්වන ප්‍රතිචාර නම් ඔබ එම ප්‍රතිචාරය දක්වන අවස්ථාවේදීම ඔබ දෙවියන් වහන්සේව නමස්කාර කරලා ඉවරයි. ඉතින් ඒ දෙස බලා සිටින දෙවියන් වහන්සේ ඔබ පිළිබඳව ප්‍රසන්න වෙනවා. ඉන්පසුව ඔබ ගීතිකා කියමින් නමස්කාර කරද්දී තව තවත් ඔබගේ හදවතේ ඔබ ඉවසා දරාගත් දේවල් නිසා යම් වේදනාවක් තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කොට ඔබෙන් ඒවා ඉවත් කළා. ඔබ නැවත ශක්තිමත් කරාවේ. ඔබ ගීතිකා කියලා දන ගහලා දෙවියන් වහන්සේව නමස්කාර කිරීම අවශ්‍යයි. ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය ඔබ මතට වැగిරෙනට සලස්වාවේ. ඒ සමගම ඔබ නමස්කාරයෙන් පසුව ඔබ නැවත ගමන් කරද්දී ඉන් පසුව ඔබ මොනවද කරන්න කියලා දෙවියන් වහන්සේ විමසිල්ලෙන් සිටිනවා. ඒ වගේම ඔබ නමස්කාරයෙන් පසු ආසන දේව වචනය ඔබ ඔබේ ජීවිතයට අදාළ කරගත්තද? ඔබ ඒ මත ඔබේ ජීවිතයේ ගොඩනංවා ගත්තද? නැත්නම් ඔබ දේව වචනය අහලා ඒ වචනය ගණන් ගන්නේ නැතුව ඔබ ඔබට සුපුරුදු මාර්ගයේ ගමන් කරමින් සිට නැවත ගීතිකා කියනවද? ඔබ වචනය මත ගොඩ නැගිලා වචනයට අවනත නොවනව නම් ඔබ කරන ගීතිකා වලින් ප්‍රයෝජනයක් නැති වෙනවා. නමුත් ඔබ ගීතිකා කියා ගන්නට දන්නේ නැති වුණත්, ඔබ යාඥා කර ගන්නට තේරෙන්නේ නැති වුණත්, ඔබ දෙවියන් වහන්සේගේ වචනයට අවනත වෙලා මට තේරෙන්නේ නැහැ දෙවියන් වහන්ස, නමුත් මම ඔබ වහන්සේ මඟ පෙන්වන දෙයට අවනත වෙනවා කියලා ඔබේ යම් වරදක් තිබේ නම් ඒ හදා ගන්න උත්සාහ කරද්දිම
එය දෙවියන් වහන්සේට නමස්කාරයක්. නමස්කාරය පැයකින් දෙකකින් අවසන් වන දෙයක් නොවේ. නමස්කාරය මුළු ජීවිත රටාවක්. ඔබගේ මුළු ජීවිතය තුළ නමස්කාරය ඉදිරියට ගමන් කළ යුතුයි. ඔබ දක්වන සෑම් ප්‍රතිචාරයක්ම දෙවියන් වහන්සේට නමස්කාරයක් බවට පරිවර්තනය වෙනවා. ඔබ කතා කරන වචන, ඔබ එකිනෙක කෙනාට සලකන විදිය, ඔබ පඳුරු පූජා කරන විදිය දෙවියන් වහන්සේ ඔබේ හදවත බලනවා. දෙවියන් වහන්සේට තේරෙනවා ඔබ අවංක ආත්මෙන් සහ සැබෑකමෙන් නමස්කාර කරන්නෙක්ද නැද්ද කියන එක පිළිබඳව. ඒ නිසා මේ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. නමස්කාරය පැය කිහිපයකට සීමා වෙන දෙයක් කියලා හිතන්න එපා. අපෙන් සමහර අය කිව්වද අපිට නමස්කාර කරන විදිය තේරෙන්නේ නැහැ, අපිට යාඥා කරන විදිය තේරෙන්නේ නැහැ කියලා. නමුත් ඔබට තේරෙන්න අවශ්‍ය නැහැ. ආබ්‍රහම්ට තේරුණෙත් නැහැ යාඥා කරන්නේ කොහොමද කියලා. මෝසෙස්ට තේරුණෙත් නැහැ කොහොමද දෙවියන් වහන්සේව නමස්කාර කරන්න කියලා කන්දෙදි දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙද්දී. නමුත් ඒ වෙලාවවලදී ඔවුන් දෙවියන් වහන්සේ කියපු දේවල් වලට යටත් වෙලා තමන්ගේ ආශාවන් පැත්තක තියලා, තමන්ගේ සැලසුම් පැත්තක තියලා, ඒ මොහොතේ දෙවියන් වහන්සේ කියන්නේ කුමක්ද කියා අසන්නට තමන්ගේ ජීවිතය යටත් කරගත්තා. ඒ යටත් කර ගැනීම දෙවියන් වහන්සේ ඉදිරියේ මහා නමස්කාරයක්ව තිබුණා. ඉතින් එවැනි අවංක හදවතින් නමස්කාර කරන්නන් බවට ඔබ පරිවර්තනය වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. නමස්කාරය පිළිබඳව තව තව අපි ගැඹුරට අධ්‍යයනය කරමු ඉදිරියේදී. මේ පිළිබඳව ඔබට තිබෙන ඕනම ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න. අපේ WhatsApp group එක එකතු වෙන්න, ඔබේ යාඥා ඉල්ලීම් Vishnu Goat WhatsApp group එකට එවන්න. ඒ වගේම ඔබේ බයිබලයේ සම්බන්ධ ප්‍රශ්න Bible Study group එකට එවන්න. ඒ වගේම ශුද්ධ ලියවිල්ලේ කතාව කියන අපි අලුතෙන් විවෘත කරපු WhatsApp group එක තුලින් ඔබට පුළුවන් බයිබලයේ ඉතිහාස කතාව මුල සිට ඉදිරියට පැහැදිලිව අධ්‍යයනය කරගන්නට අපි ඒක එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ group එකට ඔබේ කිසිම message එකක් එවන්න එපා. ඒ සම්බන්ධ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබේ සියලු ප්‍රශ්න Bible Study group එක විදිහට යොමු කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. එවිට අපි සජීවීව නිකුත් කරන සියලු වීඩියෝ ඔබට ඒ වෙලේ ලබා ගැනීමේ හැකියාව අන්තර්ජාලය තුලින් අපි උදා කරලා දීලා තිබෙනවා. අපි මේ වෙලාවේ ඔබෙන් සමු ගන්නවා. ඔබේ ඕනම ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න ඔබට පුළුවන් WhatsApp group හරහා අප සමග පෞද්ගලිකව සම්බන්ධ වෙන්නට. මේ වෙලාව අපි සමු ගන්නවා. හැමෝටම ජේසු පිහිටයි.